මේ රට වහලා වගේ තමයි රට වැහුවේ නැතුනාට රට වැහුවා වගේ වැඩක් තමයි ආණ්ඩුව කරේ මේ ආණ්ඩුව දැන් ඊයේ මොකද්ද කරේ ඊයේ පෙට්‍රල් පෝලිං වල හිටපු අයට ටෝගන් දුන්නු මිනිස්සු දුවයි ටෝගන් එක 90 හෙට හරි අනිද්දා හරි තව දවසකින් දෙකකින් හරි තෙල් ලැබෙයි කියන ඒතොර ඊයේ ටෝගන් දුන්නු ආණ්ඩුව ඊරෑ වෙනකොට සියලුම අත්‍යවශ්‍ය සේවාවන් කිහිපයක් කර සියලු දෙනාට ඉන්ධන නිකුත් කිරීම 10 වෙනිදා දක්වා නතර කරා මේකේ මොනවද වෙන්නේ ආණ්ඩුව දන්නේ නැහැ ආණ්ඩුව මොනවද කරන්න කියලා ආණ්ඩුව දන්නේ නැහැ හෙට දවසේ මොකද්ද වෙන්නේ කියලා එනිසා මේ ආණ්ඩුව එක දවසක්වත් අවදුරටවත් ආණ්ඩුවක් කරන්න අයිතියක් තියන ආණ්ඩුවක් නෙමෙයි ගෝඨාභය රාජපක්ෂ ගැන කතා කරලා වැඩක් නැහැ ගෝඨාභය රාජපක්ෂ දැන් හිටිය ඇති දැන් මේ කරුමේ සාපේ අවසන් වෙන්න ඕන මේ මිනිස්සු දැන් අයින් වෙන්න ඕන මේ මිනිස්සු යන්න ඕන මේ කරුමයක් මේක සාපයක් මේ සාපේ මේ රටට වැදිලා තියෙන්නේ මේ අවුරුදු දෙකමාරක මේ සාපේ තමයි අද රට මේ අපේ රටේ ජනතාව මෙතන ගිනාලා දාලා තියෙන්නේ මේ වගේ ඔලොමොට්ටන පාලකෙක් නිසා තමයි අද අපි බංකොලොත් වෙලා අද රටම වහන තැනට රටම මේ විදිහට පත් කරලා තියෙනවා. ඒ නිසා රටේ ජනතාවගේ ඉවසීමේ කට්ට දැන් පැනලා ඉවරයි. දැන් ආණ්ඩුව මොනවද කියන්නේ? ආණ්ඩුව ජනතාව ලිඳාතුලට දාලා දැන් ආණ්ඩුව අපිට කියලා දෙනවා ලිඳාතුල ඉන්න විදිය. ලිඳාතුල ඉන්නවනේ මෙහෙමයි. ලිඳෙන් ගොඩ ගන්න මේ කතාව. ලිඳ ඇතුලේ ජීවත් වෙන විදිය තමයි අපිට ආණ්ඩුව කියලා දෙන්නේ. රටේ සමස්ත ජනතාවම ලිඳාතුලට දාලා ඒ වගේ තමයි දැන් ආණ්ඩුව කටයුතු කරමින් ඉන්නේ. ඉතින් ඒ නිසා මේ වෙලාවේ අපිට අවශ්‍යයි මේ රට මෙතනින් ගොඩ ගන්න. මේ රට ගොඩ ගන්න නම් නව පාලනයක් බිහි වෙන්නම ඕන. ජනාධිපතිවරයාතුළු සමස්ත ආණ්ඩුව අයින් වෙලා එක්කෝ මැතිවරණයක වෙන්න පුළුවන් නැත්නම් වෙනත් පාර්ලිමේන්තුව තුළ යම්කිසි ක්‍රමවේදයකින් වෙන්න පුළුවන්. කෙටි කාලීන ආණ්ඩුවක් හදලා එහෙම නැත්නම් මැතිවරණයකට ගිහිල්ලා නව පාලනයක් තුලින් විතරයි මේ තත්වෙන් යම් පමණක හෝ ගොඩ එමක් කරන්න පුළුවන් වෙන්නේ. අපි දැන් අත්තලව බැලුවානේ. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇවිල්ලා දැන් මාසිකාමාරක් ගියානේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇවිල්ලා මාසිකාමාර ඇතුළත තිබුණු තත්ත්වය දෙගුණ දෙගුණ වුණා හැර වෙන දෙයක් උනේ නැහැ. අපිට පේන තෙක්මානකවත් විසඳුමක් මේ ආණ්ඩුවට තියෙනවා කියලා පේන්නේ නැහැ. රටවල් වලින් උදව් ලැබෙන්නේ නැහැ. රටවල් පිළිගන්නේ නැහැ මේ ආණ්ඩුව. ලෝකෙම පිළිගන්න එක කාරණයක් තමයි මේ රටේ මෙහෙම වුනේ මේ රටේ හිටපු පාලකයෝ විශේෂයෙන්ම රාජපක්ෂ පවුල මේ රට බංකොලොත් කරා කියන කාරණේ මේ රට සූරගෙන කෑවයි කියන කාරණේ මේ රටේ ඩොලර් ටික හොරකම් කරයි කියන කාරණේ මේක මුළු ලෝකෙම දන්නවා අද ලෝකෙ ප්‍රධාන ප්‍රවෘත්ති වල හැමදාම පළවෙනි ප්‍රවෘත්තියක් තමයි ශ්‍රී ලංකාව විලෝද මේ ආර්ථිකයේ කඩාවැටීම විලෝද ප්‍රවෘත්ති මේ ප්‍රවෘත්ති බලවෙච්ච රාජපක්ෂලගේ නම් කියනවා රාජපක්ෂලා හොරකම් කරපුවා කියන කියනවා රාජපක්ෂලා මේ රට විනාශ කරපුවායි කියන කියනවා ඒ නිසා මම පැහැදිලිවම කියනවා මේ පාලන වෙනසකින් තොරව අපිට මේ ගනුදෙනුව බේරගන්න බෑ මේ පාලන වෙනසක් ඇති වුණොත් විතරයි මේ ගනුදෙනුව බේරගන්න පුළුවන් වෙන්නේ අපි මෙන්න මාසික ආමාරයට කලින් අපි යෝජනා කීපයක් ඉදිරිපත් කරා අපි මගහැරියේ නෑ අපි කරහැරියේ නෑ අපි මේ වගකීම් දරන්න සූදානම්ව කටයුතු කරා හැබැයි ගෝඨාභය රාජපක්ෂ සමග පාලනයක් සඳහා අපි එකඟ වුණේ නැහැ. ගෝඨාභය රාජපක්ෂගෙන් විමුක්ත වුණු පාලනයක් වෙනුවෙන් තමයි අපි කටයුතු කරන්න සූදානම්. හැබැයි ඒක සිදු වුණේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්මයා ඇවිල්ලා බංකරවල හැංගිලා හිටපු රාජපක්ෂලා දූපත්වල හැංගිලා හිටපු රාජපක්ෂලට ඔක්සිජන් දීලා එළියට ගත්තා. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් තියෙන තත්ත්වෙත් බරපතල තත්ත්වයකට ඇවිල්ලා තියෙන්නේ. මිනිස්සු මං හිතන්නේ ඉවසීමේ සීමාව ඉක්මවල කියලා තියෙන්නේ මිනිස්සු ඉන්නේ තාම වෛරයකින් මිනිස්සු ඉන්නේ තාම ක්‍රෝධයකින් මිනිස්සු ඉන්නේ පුපුර පුපුර මේ රාජපක්ෂ පාලනය මේ ගෝඨාභය පාලනය අවසන් කිරීම සඳහා මිනිස්සුන්ට දැන් මොන මොන විදිහේ ක්‍රියාමාර්ග ගන්න සිද්ධ වෙයිද කියන එක අපිට කියන්න බෑ මිනිස්සු අපිට කන්ට්‍රෝල් නැහැ මිනිස්සු සමාජයට කන්ට්‍රෝල් නැහැ මිනිස්සු ආගමික නායකින්ට කන්ට්‍රෝල් නැහැ එතනින් එහා මිනිස්සු තීන්දුව తీරන ගනි ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා වහාම ප්‍රකාශයක් කරලා මේ ආණ්ඩුව අවසන් කරන්න ඕන කියන තැන තමයි අපි ජනතාව ලැබෙන සතියේකට මොනවද කරයිද දන්නේ නැහැ. අපි ජනතාවත් එක්ක හිටගන්න.
අපි ජනතාව වෙනුවෙන් කරන්න පුළුවන් ක්‍රියාමාර්ග ගන්නවා විපක්ෂය පිළිදී අපිට කරන්න පුළුවන් සීමාව තුළ ජනතාව වෙනුවෙන් කරන්න පුළුවන් අපි ක්‍රියාමාර්ග ගන්නවා මොකද මේ ප්‍රශ්නය මේ රාජපක්ෂවරු මේ රාජපක්ෂ පාලනය විශේෂයෙන් ගෝඨාභය විසින් නිර්මාණය කරපු එක දැන් කියමු බොරු නිකන් දැන් යූරියා පොර එනවා කියලා තාම යූරියා පොර නැහැ දැන් යලකන් ඉවරයි 150 දැන් ආවත් මේ මේ ගොවියන්ට යූරියා පොර කලට කරන්න දෙයක් නැති වෙනවා මේ හැම දෙයක්ම ගෝඨාභය රාජපක්ෂ විසින් නිර්මාණය කරපු ප්‍රශ්න අවුරුදු 74ට බැනර වැඩක් නැහැ මේ ආණ්ඩුව මේ මාස 30 අතලොත් කාලයේදී ගත්ත වැරදි තීන්දුව වැරදි කළමනාකරණය නිසා තමයි මේ බංගලොත් භාවය ඇති උනේ ඒ නිසා අපිට කියන්න තියෙන්නේ මේ ආණ්ඩුව යන්නේ නැත්තම් මේ ජූලිය කළු ජූලියක් බවට පත් වෙයි තාම අවසන් වුණොත් කියන්න ඒ මේ ප්‍රශ්න වලදී අපිට සමාජයට ජනතාව අපිට විරුද්ධ නැගිටින්න පුළුවන් නිසා මේක කළු ජූලියක් කරන්න එපා මේ කළු ජූලියක් කරන්න නැතුව වහාම මේ ආණ්ඩුව ඉවත් වෙන්න කරන්න කෙනෙක් පුළුවන් කෙනෙකුට දෙන්න මේ ප්‍රශ්න සාකච්ඡාවක් ඇති කරන්න තාවකාලික සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න තිබුණ අවස්ථාව නැති කරලා දැම්මා දැන් ඒක කළා තමන්ගේ බලය වෙනුවෙන් ආයෙ කටයුතු කරමින් ඉන්නවා රාජපක්ෂ පවුල ජනාධිපති දුරේ බලතල මාසිකවමරක් ගියා දශමිකවන් අතළු කරේ නැහැ රාජපක්ෂලගේ හොරගම් කරපු සල්ලි ගන්න කිසිම යාන්ත්‍රණයක් නැහැ දැන් ආයේ කෙනි කාර්ය වගේ ප්‍රධාන මේසෝල ඉඳගෙන සාකච්ඡාවල ඉඳගෙන තමන්ගේ ඩීල් දාන වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරනවා මේ රාජපක්ෂලා හොරගම් කරපු සල්ලි ගේන වැඩ පිළිවෙල ක්‍රියාත්මක වුණොත් මං හිතන්නේ රටේ ජනතාව තුල ආණ්ඩුව ගැන විශ්වාසයක් ඇති වෙයි මොකද රටේ ජනතාව තවන්ගේ දරු පරපුර අනාගත පරපුර විනාශ කරපු රාජපක්ෂලට වද වෛර කරනවා ඒ වෛරයෙන් මිදෙන්න නම් මොකෙක් හරි පාලකෙක් මේ රාජපක්ෂලට දඬුවම් කරන්න මේ හොරකම් කරපු මුදල් ලබා ගැනීම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න ඒ යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන්න ඒ යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙන්නේ නැහැ මේ රාජපක්ෂ පාලනය යන්න තියෙන හල්ලි ක්‍රොසිං මහත්තයා රාජපක්ෂලට දඬුවම් කරයි කියලා විශ්වාස කරන්න බෑ 2015-24 කාලේදී එකම ප්‍රශ්න අපිට තිබුණේ රනිල් වික්‍රමසිංහ මහත්තයා රාජපක්ෂ පවුල රැකයි කියන කාරණේ. ඒක නිසා 2020 අපි වරදුනේ. හොරුන්න දඬුවම් දුන්න ආණ්ඩුවක් දඬුවම් දෙන්න කියලා 2015 ආණ්ඩුවක් හැදුවේ. හොරුන්න දඬුවම් දුන්නේ නැහැනේ. හොරු බේරුවනේ. මිනිමරුව බේරුවනේ. ඒ නිසා මේ රටේ මිනිස්සු ඉන්නේ අද දැඩි වෛරයකින්. දැඩි වෛරයකින් ඉන්නේ. එදා 9 වෙනිදා සිදුවීම වගේ දැවැන්ත හත්තරගුණයක ලොකු කැරල්ලක් ඉදිරියේ පේනවා අපිට. අපි කිව්වා මේ පළවෙනි සුනාමිය දෙවෙනි සුනාමිය රැල්ල මේට වඩා බරපතලයි කියලා ඒ වෙලාවේ 9 වෙනිදෙන් පස්සේ. මොකද 9 වෙනිදා සිදුවීමෙන් පාඩමක් ඉගෙන ගත්තේ නැහැ මේ ආණ්ඩුව. තමන්ගේ බලහුමාරුව, තමන්ගේ පවුලේ ආරක්ෂාව, තමන්ගේ පෙළපතේ ආරක්ෂාව රැකවරණය දිහා තමයි බලාගෙන ඉන්නේ. ඒ නිසා මේ ආණ්ඩුව ගෙදර යවීම වෙනුවෙන් අපි සියලු දෙනාම එකතු වෙන්න ඕන. ජනතාව මිතුරන පෙරටුගාමි සියලු බලවේග සියලු සිවිල් සංවිධාන අරගලේ කොටස්කරු මේ සියලු දෙනාම එකට එකතු වෙලා මේ ආණ්ඩුව ගෙදර යවන ඒ දැවැන්ත වැඩ පිළිවෙලෙන් අපි දායකත්වය දෙනවා. ඒ සඳහා අපි සංවිධානය වෙනවා. මොකද මේ ආණ්ඩුව ගෙදර යැවීමකින් මෙහා විසඳුමක් හිතන්න බෑ. විසඳුමක් ලැබෙන්නේ නැහැ. ලෝක පිළිගන්නේ නැහැ. විදේශකර ශ්‍රී ලංකිකයෝ පිළිගන්නේ නැහැ අපේ රට ඩොලර් එකක් ලැබෙන්නේ නැහැ ණය ආධාරයක් ලැබෙන්නේ නැහැ ණය සහනයක් ලැබෙන්නේ නැහැ ඒස කරුණා කරලා මේක කළු ජූලියක් බවට පත් කරන්න නැතුව ගෝඨාභය රාජපක්ෂ මහත්තයෝ වැඳලා කියන්න යන්න එතනින් මෙහා විසඳුමක් නැහැ අපිට ඒක තමයි අපිට කියන්න තියෙන්නේ දැන් තෙල් ප්‍රශ්නෙට තාම විසඳුමක් නැහැ දැන් කාන්ත නැවතුමා කටාර් ගියා අපි දන්නවා මැද පෙරදිග රටවල් මේ ආණ්ඩුවත් එක්ක තියෙන විශාල දුරස්ථභාවය. ඒ රටවල් තරහ කරගත්තා. මුස්ලිම් ජනතාවට පහුගිය කාලේ දුන්නු තාඩන පීඩන මුස්ලිම් ජනතාවගේ ආගමික අයිතින් කොල්ල කාල පලි අරගෙන කරපොත් එක සෞදි අරාබිය ඇතුළු මැද පෙරදිග රටවල් ඔපෙක් රටවල් අපි දුරස් වුණා. අපේ ආණ්ඩුව කාලේ 2015 පස්සේ මම නියෝජ්‍ය අමාත්‍යවරේ හම්බන්තොට ආව ඔයිල් රිෆයිනරි එක ඕමානේ ඔයිල් ලා ගෑස් පිළිබඳ ඇමතිවරයා වෙන තමයි අපි වැඩ පටන් ගත්තේ.
ඩොලර් බිලියන 4ක් අපේ සපුගත ස්කන්ධේ නිෂ්පාදනය වගේ 10 ගුණයක් අපනයන ඉලක්ක කරගත්තු අප මේ තෙල් පිරි පහදුව. ඒකට මොකද උනේ? ඒක ඉස්සරහට යන්න දුන්නේ මේ ආණ්ඩුව ආවට පස්සේ. අවශ්‍ය සහායක දුන්නේ නැහැ. ඒ ආයෝජකය හැරිලා ගියා. අදේ ආයෝජන තිබුණා නම් එතන අපි හදපු සිවිති කර්මාන්සාරව දැන් ආරම්භ කළා දෙන්න. ඒ ආයෝජනව නම් අද අපේ රටේ තෙල් ප්‍රශ්නෙට එතන විසඳුමක් තියෙනවා. එහෙනස අපිට මේ සමගතාවය තියෙනවා. අපිට ආයෝජන නැවත ගෙනීමේ හැකියාව තියෙනවා. අපිට නිවැරදි කණ්ඩායමක් එක සහිත ප්‍රදේශ මැතිතුමාට ඉස්සරහට මේ රට ගොඩදැමීමේ හැකියාව ශක්තිය තියෙනවා. අපිට රටවල් එක්ක සම්බන්ධ වෙලා මේ තෙල් ප්‍රශ්නෙට විතරක් නෙමෙයි මේ ආර්ථික ප්‍රශ්නෙට විසඳුමක් හොයාගන්න පුළුවන්. හැබැයි සමහරු කියනවා අපිට ගිහිල්ලා එතන ඒකට උදව් කරන්නලු. උදව් කරන්න බෑ. ගෝඨාභයලා ඉන්න තරක විසඳුමක් නැහැ. ඒක ලෝක පිළිගන්නේ නැහැ. ඒක අපි කියන්නේ අලුත් ආණ්ඩුවක් ඕන, අලුත් පාලන තන්ත්‍රයක් ඕන, අලුත් වැඩපිළිවෙලක් ඕන. මිනිස්සුත් ඉවසයි එතකොට. මිනිස්සුත් අපිට කියයි මාසයක් අවුරුද්දක් උඹලට දෙන්න උඹලා පෙන්නපන් උඹලගේ මේ මේ හැකියාවන් කියලා. මේ හැකියාවන් තියෙන කණ්ඩායම සත්‍ය ප්‍රදර්ශනත්වයක එකේ ඉන්නවා. නිසා අපි රටේ ජනතාවට පැහැදිලිවම කියනවා. මේ රට ගොඩ දාගන්න පුළුවන්. හැබැයි අමාරුයි. අපි කියන්නේ මේ ලේසි වැඩක් කියලා. අමාරුයි. හැබැයි ගොඩ දාන්න පුළුවන්. ඒකට අපි සියලු දෙනාම ඒක රාශියෙමු කියන එක තමයි මතක් කරන්න ඕනේ. ඊයේ ඔය බුදුමාගලා අවසාන වාක්‍යයත් එක්කම මේ තෙල් තෙල් සියලුම දේවල් ගෙන්නන්න පුළුවන් කියනවනේ. පරිණ පැනන්නේ මනුෂ්‍ය නානක්කාරයම තමයි ඊයේ අභියෝගයක් දෙනවා පුළුවන් නම් එක නැවක් ගෙන්නලා දෙන්න මේ දුක් විඳින ජනතාව වෙනුවෙන්. ඔබතුමාලාට ඇත්තට මේක කරන්න බැයිද? පරිණ ප්‍රාන්ත මහත්තයා කියන වැඩේ කරන්න අපි කියන අන්තරේ සිද්ධ වෙන්න ඕන. අපි විපක්ෂයේ ඉන්නේ. මේ මේ විදේශ රටවල් හිතවත් රටවල් බලන්නේ විපක්ෂයේ දිහා නෙමෙයි මේ රට දිහා බලන්නේ ආණ්ඩුවත් එක්ක. මේකේ ඉන්නේ ගෝඨාභය රාජපක්ෂ දිහා බලලා ඒ ආණ්ඩුව දිහා බලලා තමයි උදව් කරනවා දේතු කරන්නේ. විපක්ෂයකට මේ තෙල් නැව් ගේන්න බෑ රටකට. ඒකට අවශ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන්න, ඒකට අවශ්‍ය රාජතාන්ත්‍රික සමන්තාවක් ගොඩනගා ගන්න ඕනේ. ඒකට අවශ්‍ය මේ මූල්‍ය කළමනාකරණයක්, මූල්‍ය වැඩපිළිවෙළක් හදාගන්න ඕනේ. ඒව අපිට කරන්න බෑ. හරිපන්දු මහත්තයා කියන විදිහට දැන් හරිපන්දු මහත්තයලා ගිහිලා දැන් තෙල් ගෙනාවනේ. දැන් එයාලා කිව්වේ එයාලා ගියකම ප්‍රශ්නේ විසඳනවනේ කියලා. දැන් කියනවා අපිට ගිහිලා තෙල් නැවක් ගේන්න කියලා. අපිට තෙල් නැවක් නෙමෙයි මේ තෙල් ප්‍රශ්නේ අපිට විසඳන්න වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න පුළුවන්. හැබැයි විපක්ෂය ඉදන් කරන්න බෑ. විපක්ෂය ඉදන් මේ කරන්න පුළුවන් නම් නෑනේ මේ ලෝකේ ආණ්ඩුව නෑනේ. විපක්ෂය ආණ්ඩු කරයි. ඒ නිසා සිල්ලර කතා කියලා වැඩක් නෑ. දැන් ඒගොල්ලෝ මාසෙක ආමාරක් ගිහිල්ලා ඒගොල්ලෝ දැන් අසාර්ථකයි කියලා පිළි අරගෙන දැන් ඒගොල්ලෝ අපිට තඩි බාල වැඩක් නැහැ. දැන් ඒගොල්ලෝ කියලා ගියේ කරන්නනේ. අපි යන්න හැදුවේ කරන්න හැබැයි මේ ගෝඨාභයකින් වියුක්ත වුණු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න. ඒගොල්ලෝ ගෝඨාභයත් එක්ක ආණ්ඩුවක් කරන්න. ගෝඨාභය තාම විධායක ජනාධිපති. ගෝඨාභය කැබිනට් එකේ ඉඳ ගන්නවා. ගෝඨාභය කැබිනට් එකට බලපෑම් කරනවා. නියෝග කරනවා. එහෙම වැඩපිළිවෙළක් කරද්දී ඒගොල්ලෝ අසාර්ථක වෙලා දැන් අපිට කියනවා තෙල් නැව කියලා දෙන්න කියලා. තෙල් නැව නෙමෙයි මේ ප්‍රශ්නේ විසඳන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න අපිට පුළුවන්. ඒ සහයෝගය අපිට ගන්න පුළුවන් විදේශ රටවල. හැබැයි ගෝඨාභය ඉන්න ආණ්ඩුව තියෙද්දි මේ විපක්ෂයෙන් කිව්වා කියලා ගිහිල්ලා කතා කරලා ඒ පිළිගැනීම ඇති වෙන්නේ නැහැ. විපක්ෂය කියන්නේ ආණ්ඩුවගේ අතර මරවතල වෙනසක් තියෙනවා. රට කරන්නේ ආණ්ඩුව. විපක්ෂය කියන්නේ රට කරන පාර්ශ්වය නෙමෙයි. මේක තේරුම් ගන්න නැතුව හරින් ප්‍රාන්දු මහත්තයලා දැන් මනුෂ්‍ය නානායකකාර මහත්තයලා නහනේ නහයෙන් ගන්න වැඩක් නැහැ. දැන් තෙල් නැමැතිතුමා කටාර් කියන නිසා අපිට තෙල් හම්බෙන්නේ නේද? හම්බෙනවනේ හොඳයි. බලකො දැන් ඔය චන්ඩි දැන් ගියපු කතන්දර දැන් දෙල්ලැමතුමා පහුගිය කාලේ කියපු හේව නැව්ව ළඟින් ගිහිල්ලා නැව් අතුරු දහන් වෙනවා දැන් අර මේ බර්මියුඩා ත්‍රිකෝණය වගේ ලංකාව වටේ දිනවා නැව් තෙල් නැව් අතුරු දහන් වීමේ ත්‍රිකෝණය. ඉතින් අපි දන්නවා ඔය විදේශ රටවල් මේ ආණ්ඩුව සම්බන්ධව තියෙන බරපතල බරපතල විවේචනය. සෞදි අරාබිය, කටාර්, එක්සත් අරාබි එමිරාජ්‍ය, ඕමාන් මේ රටවල් ඉස්සර අපිට උදව් කරපු රටවල් අපිත් එක්ක බොහොම ළඟින් සම්බන්ධතා පවත්වපු රටවල් මේ 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 එක්සත් ජාතිපක්ෂයේ විතරක් නෙමෙයි බණ්ඩාරනායක මහත්තයා බොහොම ළඟින් ගනුදෙනු කරුවා. සිරිමාව බණ්ඩාරනායක මැතිනේ බොහොම ළඟින් ගනුදෙනු කරුවා. හැබැයි මේ රාජපක්ෂවරු විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ ඒ රටවල් දුරස් කරගත්තා. අර මේ මේ නීතිඥ මහත්මයා හිස්බුල්ලා මහත්තයා ඉජාස් හිස්බුල්ලා මහත්තයා ඔහුට දඩුවන් දීම සඳහා මොකද පාවිච්චි කරේ? ක්වෙට් ෆන්ඩ් එක බෑන් කරා. ක්වෙට් ෆන්ඩ් එකෙන් අපිට අවුරුද්දට ඩොලර් යම් ප්‍රමාණයක් ආවා. නොමිලේ.
රටට ආධාර විදියට. හැබැයි කුවෙට් ෆන්ඩ් එක වෑන් කළා තමයි ඉජාස් ඉසුබුල්ල මහත්තයා වදනවා කරන්න පාවිච්චි කරේ. ඒතකොට කුවෙට් එක කටාර් එක මේ රටවල උදව් කරන්නේ. මේව දන්නවනේ මේ රටවල. ඒක ඇත්ත කතන්දරේ. මේ රටවල දුරස් කරගත්තේ මේ ජාතිවාදී ගෝඨාභය රාජපක්ෂ ගන්න ඔබ මාස 30 දැන් මෙරටේ තෙල් ප්‍රශ්න විසඳීම සඳහා විදේශ රටවල සිට ආන් තෙල් ආනයන කිරීමට අය ව්‍යාපාරිකයන්ට අවස්ථා දෙනවා විකිණීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතියක් ලැබිලා තියෙනවා. ඒ තත්ත්වය හොඳට නරකද? මෙහෙමයි. දැන් අර අපේ ආර්ථිකය අයාලේ දුවන තත්ත්වයට පත් වෙලා තියෙනවා. හරි. හොඳයි. තරගකාරීත්වයක් තියෙන රටක කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි දැන් මොකද වෙලා තියෙන්නේ? එහෙම තරගකාරීත්වයක් නෙමෙයි තියෙන්නේ. දැන් ජාවාරමක් බවට පත් වෙලා තියෙන්නේ. ඒකාධිපකාරී බඳින්න ඕන දැන් අපේ රටේ තියෙනවා. අපි ඒක පිළිගන්නවා. මේ ආර්ථික විරුද්ධ ආර්ථික උපාය මාර්ග තුල ඒකාධිකාරයක් බඳීම අවශ්‍යතාවය තියෙනවා. තරගකාරීත්වය ඇති වුණොත් ඒක තුලින් තමයි මේ මේ අපිට ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. හැබැයි මේ දැන් වෙලා තියෙන ජාවාරම්. ජාවාරම් කාර්යයට අවශ්‍ය විදියට මේ එකක දොරටු විරුත කරලා තියෙනවා පාලනයක් නැහැ මොකද ආණ්ඩුවට වැඩපිළිවෙලක් නැහැ ආණ්ඩුවට තෙල් ගේන්න යාන්ත්‍රණයක් නැහැ ඒ නිසා නොඑක් නොඑක් උපාය මාර්ග පාවිච්චි කරනවා වැඩි අපිට පේන්නේ නැහැ එකක්වත් සාර්ථක වෙනවා කියන්නේ දැන් ඒ වගේම අර ඊයේ හරි පෙරේද හරි පාංච නැමැත්තෝ ඒ කියන්නේ බලසත්ති නැමැත්තුමා කිව්වා IOC එකට අමතරව තවත් සමගම් වලට මේක තෙල් අරන් කරන්නේ කියලා ආයතන කරනවා කියලා. ඔව් දැන් ඉතින් කාර්ජන විජේසේකර මහත්තයා දැන් හදන්නේ පෙට්‍රෝලියම් එකේ තියෙන සෙට් ටික තවත් සමගම් වලට දෙන්න මේ වගේ නොයෙක් දේවල් දැන් භාවිතා කරන්න බලනවා. දැන් අර බංගලොත් වෙච්ච රටේ දැන් ඔලම්පිකන් ටිකක් විකුණන්න පුළුවන් නම් විකුණලා හරි කමක් නැහැ. මේ ගොඩ එන්න පුළුවන්ද කියන එක තමයි බලන්නේ. ඉතින් මෙහෙම ආර්ථිකයක් කළමනාකරණය කරන්න පුළුවන්ද කියන එක මට තේරෙන්නේ නැහැ. අපිට එකක් තේරෙනවා මේ ආණ්ඩුවට මේ වැඩේ කරන්න බෑ කියලා. කාංජ විජේසේකර මහත්තයා සෙට් එකයි මේ මෙසේරම විකුරන්න හදන්නේ ඒකයි. මොකද එහෙම ආයෝජකයෙක් කෙන පාටක් නෑ මේ රට. ඒ ආර්ථික ස්ථාවරභාවයක් නෑ රටේ දේශපාලන ස්ථාවරභාවයක් නෑ. ඒ නිසා කාංජ විජේසේකර මහත්තයලගේ මේ ගෝඨාභය රාජපක්ෂලගේ ආණ්ඩුවක් යටතේ කිසිදු විදේශ ආයෝජනයක් එයි කියලා තඹ සතේක විශ්වාසයක් අපිට නෑ. උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක්දෙරණ අපිව subscribe කරන්න. වීඩියෝවට like කරන්න, comment කරන්න, share කරන්නත් අමතක කරන්න එපා.